සුබදාසක් හැමෝටම මේ වීඩියෝ එක හොඳින් අහලා තේරුම් ගන්න. මොකද නැත්නම් ඔයාට අනිවාර්යෙන් මේ වගේ වැරද්දකට යටුනොත් දඩ මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. දඩ මුදල ඩිනාර් 50යි. මේක කාන්තාවන්ද පිරිමින්ද කියලා අදාළ නැහැ. ඔයා යම්කිසි පාරක ගමන් කරනවා නම්, යම්කිසි ස්ථානයක ඉන්නවා නම්, ඒ කියන්නේ ඔයා කඩේකින් වතුර බෝතලයක් අඩුම ගානවා, ක්ලිනික්ස් එකක් හරි සිගරට් එකක් බිලා ෆිල්ටර් එකක් හරි මහපාරදී දානවා නම්, මේ වරදමින් ඉදිරියට කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වෙනකොට කුවේට් රජය විශේෂයෙන්ම මුහුදු සීමාවන් ඇතුළත අපි දන්නවා ගොඩක් කට්ටිය ෆොටෝ ගන්නවා, ටික්ටොක් ගන්නවා. මේ වැරදි කරෝතින් දඩ මුදල ඩිනාර් 50ක් හැටියට තමයි සටහන් කරලා තින්නේ. ඉතින් අනිවාර්යෙන් මේ පිළිබඳව දැනුවත් දෙන්න. මොකද මේක හැමතැනම තියෙනවා කියලා කියන්න බෑ. බලදියගෙන් දැක්කොතින් අනිවාර්යෙන් දඩිය දිනාර 50ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද කුවෙට් එකට යම්කිසි සුළං ප්‍රමාණයක් සහ දූවිලි ගතියක් තමයි තියෙන්නේ. ඉතින් හැමදෙනාම පරිස්සම් වෙන්න. මොකද සීතකාලනය ගුණය ඉතාමත් දැඩි ලෙස තියෙනවා කුවෙට්වල. ඒ වගේම ආර්දියා සෙනෙයියා එකේ මහබොල්ලවල පාහියල්වල කරන ලද වැටලීම් වලදී රථවාහන සම්බන්ධයෙන් වැරදි 163 දෙනෙකුද දඩ නියම කළා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඒ වගේම අද මෑද පෙරදිග රටවල රෝගීන් වල සංඛ්‍යාව මේ විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. කුවෙට් වල අද ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම නව රෝගීන් 4510ක් වාර්තා වෙලා තියෙනවා. දැඩි සත්කාර එකකේ රෝගීන් 42ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම සුවවෙච්ච රෝගීන් සංඛ්‍යාව අද දිනේදී 4109ක් හැටියට වාර්තා වෙනවා. සම්පූර්ණ සංඛ්‍යාව 44830ක් හැටියට තමයි කුවේටේ සටහන් වෙන්නේ. ඒ වගේම සෞදිවල රෝගීන් 45012යි, බහරේන්වල රෝගීන් 24685යි, කටාර්වල රෝගීන් 41700යි, ඕමාන්වල රෝගීන් 10503යි, ඒ වගේම ඩුබායිවල රෝගීන් 50000 වාර්තා කරලා තිනවා. 50010ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. මම දැක්කාද ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 827ක් දක්වා ඊළ නැගලයි කියලා නිවුස් එකක් තියෙනවා. ඉතින් අපි ඉන්න රට පිරිසිදුව තබා ගමු. අනිවාර්යෙන් ඒ වරද කරන්න එපා. දඩේ ඩිනාර් 50යි. තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න. හෙටත් හමු වෙමු මේ වෙන වීඩියෝකින්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි හැමෝටම.